ගමේ හිටිය බෝරුවෙක්. මේ බෝරුව ටිකක් කම්මැලි. කෑම හොයන් කන්න මේ හැම දෙයක්ම. ඔන්න දවසක් මේ බෝරුව ටිකක් කම්මැලි කමඩත් එක්ක කැලෑගම මැද්දෙන් ඇවිදගෙන ගියා. මේ යන අතරමඟදී බෝරුව දකිනවා හරි අපූරු දෙයක්. මේ තමයි සිංහහම. මෙතන නැවතිලා බෝරුව කල්පනා කළා, මේක දාගත්තනම් මට ලේසියෙන්ම කෑම ටිකක් හොයාගන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙමේ, මේක සිංහහමක්නේ. මේ සිංහහම නිසා කැලේ සත්තු ඔක්කොම බය කරන්න පුළුවන් වෙයි කියලා මේ බෝරුව කල්පනා කළා. ඔන්න ඔහොම කල්පනා කරපු බෝරුව මෙන්න මේ සිංහහම පුරෝගෙන සිංහ ලීලාවෙන් හරි ආඩම්බරෙන් දැන් යන්න පිටත් උනා. දැන් මේ බෝරුවට තමන් බෝරුව වගේ අමතක වුණා. දැන් සිංහෙක් වගේ කැලේ මැදින් ගාම්භීරව ඇවිදගෙන ඇවිදගෙන ඉස්සරහට ගියා. මෙයාව දකින කැලේ සත්තු බය වෙලා දුවන්න පටන් ගත්තා. මේ කැලෑගමේ සත්තු හරිම නිදහසෙන් කාලය ගත කළා. ඒත් මේ ටික දවසකට කලින් මේ බෝරුව සිංහහමක් පොරවගෙන ඇවිල්ලා මේ සත්තු බය කරන නිසාම කැලේ සත්තු බොහොම බයෙන් ජීවත් උනේ. කැලේ සත්තු හිතුවා මේ කැලේට අලුතෙන් සිංහ රජෙක් ඇවිල්ලා කියලා. කවමදාවත් තමන්ව දැකලා බයේ දුවපු නැති කැලෑගමේ සත්තු දැන් හරි හරියට තමන්ට බයේ දුවනවා බෝරුව දැක්කා. බෝරුවත් සිංහෙක් වගේ කැලෑගමේ හිටපු සත්තු හැමෝම බය කරා. කැලෑගමේ සත්තුත් පන බේරගෙන මහහයියෙන් දුවන්න පටන් ගත්තා. සමහර සත්තු කැලේ ඇත ඇරලා වෙන කැලයක් හොයාගෙන ගියා. මේ විදියට කැලෑගමේ සත්තු හරිම බයෙන් කාලේ ගත කළා. උනේ දවසක් මේ බෝරුවගේ අයිතිකාරයා බෝරුව දවස් ගානක් ගෙදර හිටියේ නැති නිසා බෝරුව හොයාගෙන කැලේට එනවා. ඔය එනකොට බෝරුව දකිනවා මෙන්න මේ අයිතිකාරයා එනවා. එයා කල්පනා කළා මේ අයිතිකාරයාත් බය කරන්න ඕනේ කියලා. එහෙම හිතලා ටිකක් බය කරා. මේ අයිතිකාරයා මේ සිංහහම පුරවගතිපු බෝරුවගේ දිහා විමසිලිමත් වෙලා බැලුවා. බැලින්නම් මේ සිංහයා තනකොළ කනවා. අන්න අයිතිකාරයා අඳුරගත්තා මේ ඉන්නේ මගේ බෝරුව තමයි කියලා. ඊට පස්සේ මේ බෝරුව මේ අයිතිකාරයා බය කරන්න ඉස්සරහට පැන්නා. අයිතිකාරයා අඳුරගත්තනේ මේ බෝරුව කියලා. අයිතිකාරයා හොඳ දිග කෝටුවකින් පිදෙන්න මේ බෝරුවට ගැහුවා. බෝරුව කරපු වැරද්දට බෝරුවට හොඳ දඬුවමක් විඳින්න සිද්ධ වුණා. කවදාවත් බෝරුවෙක්ට සිංහෙක් වෙන්න බෑ කියලා අයිතිකාරයා බෝරුවට කිව්වා.